අධික උෂ්ණත්වයත් සමග තියෙන කාලගුණික තත්ත්වයක් එක්ක ජනතාවගේ වැඩි වශයෙන් අපි දකිනවා ඇස්වල වියලි බවක් ඇති වෙනවා. ඒ වගේම වියලි බවත් එක්ක ඇස්වල කඳුළු ගලා එීම, ඒ වගේම ඇස්වල යම් කිසි වේදනාවක් රතුපහ ගැනීම වගේ දේවල් අපිට සමහර වෙලාවට වාර්තා වෙලා තියෙනවා. මේක කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් මේක එකසේ බලපාලා තියෙනවා. ඒ හින්දා වියලි කාලගුණයත් ඒ වගේම මේ තියෙන දැඩි හිරු රශ්මියත් ඇස්වලට යම් කිසි ආකාරකින් හානි කර විය හැකි. ඒකෙන් ආරක්ෂා වීම ඉතාමත්ම වැදගත් වෙනවා. වෛද්‍යවරු හැටියට අපි අවවාද කරනවා නැත්නම් උපදෙස් දෙනවා මේ අධික හිරු එළියට සහ වියලි කාලගුණයට නිරාවරණය වීම යම් කිසි ආකාරකින් වැළක්වා ගත හැකි නම් ඒ වැළැක්වීම වඩාත් සුදුසුයි කියලා. අධික උෂ්ණත්වය සහ මේ අධික හිරු රශ්මිය කියන එක හිරු එළිය කියන එකෙන් ආරක්ෂා වීමට ඉතාමත්ම වැදගත් වෙනවා. ආරක්ෂාකාරී පිළිවෙතවල් අනුගමනය කිරීම ප්‍රධාන වශයෙන්ම අපි මේ වෙලාවේ දකින කාරණාව තමයි සාමාන්‍යයෙන් ගත්තම විජරණය කියන එක ටිකක් වැඩි. ඉතින් ඒ හින්දා අපි වතුර පානය කිරීම හරියාකාරව සිද්ධ කරගත යුතුයි. අනිත් පැත්තෙන් ඇස්වලට කෙලිම බලපාන කාරණාවක් හැටියට අපි දැක්කහම දකින්නේ මේ ඉතාමත්ම තද හිරු රශ්මිය සමග පතිත වෙන සමහර නරක කිරණ වර්ග වලින් ඇසට හානි වීමේ හැකියාවක් තියෙනවා. ඒ හින්දා අපි ජනතාවට දැනුවත් කරනවා ප්‍රමිතියෙන් යුතු අවකන්නාඩි භාවිතා කිරීම, නැත්නම් ඇහැ කෙලිම නිරාවරණය නොවන පරිදි ආවරණය කර ගැනීම වගේ දේවල් පාවිච්චි කරන්න කියලා. අනිත් එක හිරු රශ්මියට කෙලිම පතිත වෙන ආකාරයට කටයුතු කිරීමෙන් වැළකී සිටීම ඉතාමත් වැදගත් වෙනවා.